යද්දි මන් දකින්න සමාන අඩුපාඩු කියන්නේ ඔබට අදාළ නම් හදාගන්න. මම ගාන මට තියෙන සීමිත වෙලාවන්නේ. මම මේ සීමිත වෙලාවම ඇතුලේ කියලා දෙන ටක් ගාලා එකට කියලා මට ඔයා ගාන අහන්න හිතනවද නැද්ද බලවල නැලෙන්නේ ඉන්න වෙලාව නම් අහුවා නම් අතීස්සුන මම ළඟට ආවා කිව්වා ගියා. ඉතින් මට පේන සමහර ළමයි අහගත්ත ඇත්තටම සමහර ළමයි එහෙම බැරි බැරි ගාලේ තහ ගන්න නැතුව ඉන්නවත් මම දැක්කා. මං අහන්න දුවට තේරෙන්නේ නැද්ද කියලා එතකොට. ඔයා තේරෙනවා වගේ ඉන්නවා. මං අහන්න පුළුවන් දුවට තේරෙන්නේ නැද්ද කියලා. ඒක කොයිතරම් සදාචාරාත්මක නැද්ද? ඔයා තේරෙනවා වගේ ඉන්නකොට මට අහන්න බෑනේ තේරෙන්නේ කියලා. අක්කෝ අදිව තේරෙනවා කියලා. මුලැජ්ජවද මට? හරි. මං මට ඔයා ඇඳලත් නැහැ. ඔයා රවුම රවුමේ අර ටික විතරක් මාක් කරලා තියෙන්නේ. මට තේරෙනවද මේ විනාඩි 10ක් ගත කරද්දි ඔයා සාපේක්ෂ ප්‍රේක මුළු ධර්මයේ විතරක් නම් දාලා තියෙන්නේ. කිසිලෙසකින් තාර්කිකව කියන්න බෑ. ඔයා මේක තේරෙනවා කියලා. ඔයා මේ ටිකද ඉන්නවා. හරි. මට පව් කියලා හිතන හැටනේ. ඒත් මේ ළමයා මේක ඉගෙන ගන්න නැහැ නේ. අහන්න නැහැ නේ. මට තේරෙන්නේ කොහොමද මේක මිනිහට අපහැලි කරන්නේ කියලා. හරි සමහර තැන්වල කියද්දි ඒ සමහර තැන්වල මට හිතෙන විදිහ දන්න ඒක නැහැ. ඒසි නෑ සමහර තැන්වල. හරි. ප්‍රශ්නේ අංශක 31 වගේ උෂ්ණත්වයක ඉන්න ඒසි එකත් දිහා බලන්න. ඒකත් ඉතින් වෙන පවක් නේ. ඒසි එක පිනිපිනි අංශක 31 32 උෂ්ණත්වයෙන් ඉන්නවා. හරි. ඒසි එක නැතුවනම් කමක් නැහැ. අවුවේ ඉන්නවා. ඒක වෙනම කතාවක්. මේ ඒසි එක පිනිපිනි මම හැමෝම අරගෙන හොඳ ප්‍රශ්නේ දික් නේ. ඒකම ගානක් නැහැ. එහෙම ඕලන්නේ නැහැ කියලා. මට පේන විදිහට දන්නේ නැහැ. ඔව්. අනේ ඔය දැනිච්ච දේවල් දෙකක් කිව්වා. හරි. ඔය ගානේ ශරස්ත්‍රයේ කතාවක් තමයි තිබ්බේ. මෙහෙමයි ගානක් ඔයා ඇහුවයි කියලා ඔයාට තේරෙන්නේ නැත්තම් මට ඇත්තටම ගානෙන් ගාන පන්දි යන්න වෙලාවක් නැහැ. ඔයා තමයි බැරිනම් ඉවරලා හරි අහගන්න ඕන. මට යන්න වෙලාවක් නැහැ විනාඩිය විනාඩිය. මම පුළුවන් වෙලාවක් හරියන්නේ ඒක වාර තියෙන අර කියන්නේ අවස්ථාව. ඒ අවස්ථාව පුළුවන් නම් අහන්න ඕනේ. බැරි නම් අහගෙන හරි ක්ලියර් කරගන්න ඕනේ. ඔයා ගානක් ඇහුවාම මම ඔයා මෝඩයි කියලා හිතයිද? එහෙම හිතන්න යන්නේ මට ඒ වහිතේ තින්න වෙලාවක් නැහැ. හරි. මම මේ වන්දිය කළේද මේ වන්දිය ඉවරයි. අවම හවස පේපර් ඩිස්කස් කරන්න විනාඩි 5ක් 10ක් හිටියා ඒක කරා. ඒ ඉවරලා ගෙදර ගියා නම් ගෙදරට දාලා හිටියා. සපෝටිව් ටැල් ඉන්න මේ මොහොතේ බොහොම කලාතුරකින් හිටපු ගමන් ආනකොට අන්න ඒ වගේ ලට වෙන සමාන දේවල් මතක් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අරදී වෙනත් දෙයක් කරද්දී ගොඩාක් නිදහසේ ඉන්න වෙලාවට ඒ ඇරුණාම මේ වෙන මං ගොඩක් කරන කාරණේ බලන්නේ මට ආයේ තව දෙයක් තව වෙලාවක හිතන්නේ නැහැ. ඒ දැන් අත් මේ ප්‍රශ්නයක් නෝ තේලියද කියලා ඒ ප්‍රශ්නේ කතා කරලා ඉවර කරා. ඉස්සරම යද්දි අර අපි පියවරස් ප්‍රශ්නයක් දීලා ඒක කතා කරලා ඉවරයි. දැන් ඒක ආයේ හිතේ තියන් ගිහිල්ලා එයා මට එහෙම කරා නේද? මෙහෙම කරා නේද කියලා මතක තියාගෙන ඉන්න තරම් වෙලාවක් තවම නැහැ. හරි. ඒ ඉන්න මේ අර ඔයාට තේරෙන්න නැතන් ගහ ගන්න. මම මේක දැනගත්තද නැද්ද කියන එක වැදගත්කමක් නැහැ නේ. හරි. කොහොමද කියන්නේ මට මේ මතක හිටින්නේ නැහැ.